වත්තල නව අධිකරණ සංකීර්ණය අද විවෘත කෙරුණා. අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ නව අධිකරණ සංකීර්ණයට වැය කර ඇති මුදල රුපියල් මිලියන 275ක්. උත්සවය අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ විනිසුරු වරුන්ගේ උසස් වීම හා ස්ථාන මාරුවීම පිළිබඳ සාධාරණ දුක් ගැනවිලි සහ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවන බවයි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභ්‍යචනාධිකරණ සහ මහාධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද යෝජනා කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නීතියේ ආධිපත්‍ය රටේ තහවුරු කිරීම, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ නිදහස් ශක්තිමත් කිරීම, දූෂණයෙන් වංචාවෙන් තොර සමාජයක් ගොඩනැගීම, ඒ තුළ කරුණු දෙකක් ගැන මම සතුටු වෙනවාද. නීතියේ ආධිපත්‍ය තහවුරු වීමත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමත් මේ අවුරුදු තුනහමාර තුළ සිදුවෙලා තිබෙන බව මම පැහැදිලිව දකිනවා. මම ජනාධිපති ධුරයට පත් වෙලා පැය 24ක් ගත වුණාට පස්සේ මේ රටේ නීති ඒ ආධිපත්‍ය සහ නීති ශේෂ්ත්‍රය පිළිබඳව මම ලබපු අත්දැකීම හරිම කනගාටුදායකයි. මං ජනාධිපතිවරයා වෙලා පැය 24ක් ඇතුළත මාව හමුවීමට පැමිණි ඒ කාලේ අධිකරණ ශේෂ්ත්‍රයේ ඉහළම ප්‍රධානියා මට කරන ලද යෝජනාව පිළිබඳව මාව හමුවෙන්න දින තුනක් ආවා. පළවෙනි දවසෙත් දෙවෙනි දවසෙත් මම ඔහුගේ ප්‍රශ්නයට ඉදිරිපත් කළ යෝජනාවට මම උත්තරයක් දුන්නේ නැහැ. මොකද මං ජනාධිපති වෙලා පළවෙනි දවසේ පැය 24යි, දෙවෙනි දවසේ පැය 48යි, තුන්වෙනි දවසේ ආවට පස්සේ පැය 72කට පස්සේ මම ඔහුට මගේ තීරණය මම ප්‍රකාශ කළා. ඒ අනුව මට සිද්ධ වුණා එවකට හිටපු විනිශ්චයකාරතුමා ඒ කරුණු මතම තවත් ඉදිරිපත් කළ කරුණු මතම එවැගේම සිරාණි බණ්ඩාරනායක මැතිණිය අග්‍රවිනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල තත්වයකින් ඒ සිදුවෙලා නැtei කියන නීතියන්ස් වලින් ලබා දුන් උපදෙස් මත සිද්ධ වුණා මට තීරණයක් ගන්න ඒ හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා ඉවත් කරන්න. ඕනෑම තනතුරක් දරන කෙනෙකුට සිය තනතුරේ වගකීම් ඉටු කිරීම සඳහා ඔහුට සුදුසු යහපත් මානසිකත්වයකින් වැඩ කරන්න තියෙන්න ඕනෑ ඕනම කෙනෙකුට. රාජ්‍ය සේවයේ පුංචි තැනකම ඉන්න කෙනාටත් ඒ නිදහස් තියෙන්නට ඕනෑ.